නිරිතතික මෝසම ක්‍රමෙන් සක්‍රියවීම අද තදවසේ අදහැලීමට හේතුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දහවල් සිට කොළඹ නගරයට තදවසේ අදහැලුණා. තද සුළං සහ අකුණු සමග අද දහවල් සිට කොළඹ නගරයට මෙසේ වැසි ඇදහැලුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තනුව උදෑසන 8:30 සිට සවස 2:30 දක්වා කාලය තුළ කොළඹට මිලිමීටර 78.8ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගරය තුලත් තදාසන්න ප්‍රදේශවලත් මාර්ග බොහොමයක් ජලයෙන් නැටුනේ නිසි පරිදි ජලය බැස නොයාම හේතුවෙන්. එය දැඩි රථවාහන තදබදයකටද හේතු වුණා. තුම්මුල්ල ටෙක්නිකල් හන්දිය කිංසිපාර ඇතුළු මාර්ග කිහිපයක පැවති තත්ත්වයයි මේ. ගසක් කඩා වැටීමෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මත වූ අතර අධික සුළං තත්ත්වයේ හේතුවෙන් බත්තරමුල්ල සුබූතිපුර ප්‍රදේශයේ නිවාස රසකටද හානි සිදු වුණා. කිරිබත්කුර නගරයේ ඉදිකර තිබූ තොරණක් අද පස්වරුවේ කඩා වැටී තිබූ අයුරුයි මේ. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් මාර්ගයේ නවතා තිබූ වාහන හතරකට හානි සිදු වූ බවයි. අද රාත්‍රියේදීත් බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ යන පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලමේ සිට මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් ධීවර කටයුතුවලදී සැලකිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අද දවල් ඇතුණු වැස්ස නිසා මේ වෙනකොට මේ කුණුකන්දේ සිද්ධිය සිද්ධ වුණ හරියයි ඒ කුණුකන්ද අවට ප්‍රදේශයේ ජලයෙන් ඇට වෙලා තියෙනවා යම්කිසි ප්‍රමාණයකට. එතකොට ඒකේ හිටපු ඒ අවදානම් කලාපයෙන් බැහැර ප්‍රදේශයක් ජලයෙන් ඇට වෙලා තියෙනවා. ඒ නිසා ඒ පවුල් ටිකත් අපි මේ ඉවත් කරගන්න කටයුතු කරලා තියෙනවා. විද්‍යාවර්ධන විද්‍යාලයට මේ වෙනකොට අපි ඒ කට්ටිය ගැනවලා තියෙනවා. එතන අපි පහසුකම් සලස්වලා තියෙනවා තාවකාලිකව රැඳී සිටින්න. එතකොට අපි අර පාත්තගෙන ගිය සුභසාධක මධ්‍යස්ථානයේ වීගබඩා සංකීර්ණයේ තිබුණ එක එතනත් වතුර පිරුණා. තෙන්ඩක් මේ කට්ටිය දාන්න බැරි ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා දැන් අපි එතනත් කාණුවක් කපලා එතන වතුර බහින්න සලස්වලා තියෙනවා. හෙට වෙනකොට ඒක හරියයි. එතකොට ඒ ටික තමයි දැන් කරගෙන යන්නේ. දැනට වතුර ප්‍රදේශයේ වතුර දැන් බැහැගෙන යනවා. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ කියලා අපි හිතනවා.